देशक्खयो निभानं समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो सग्गमोक्खदं धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स विहारस्थाने विडवास करण अति गौरवनीय नायक माहिमिपाणन वहन्से वर प्रमुख वेडमकोट वदाल सेलूम नायक स्वामी वहन्सेला प्रमुख कोट ऐति गरकोट युतु महासंघ रत्ने पाद नमस्कार पूर्वक अवसर प्रार्थना करणवा पिंगत दससिल मैनिवरुण प्रमुख धर्मश्रवणाभिलाषी गुणबर वासनावंत पिंगत्नि पिंगतुन्नद दवसे मे संध्यायामे सूदानम वन्ने लोतुरु भाग्यवत बुदुरजानन वहन्से नमक लोकेट पहल वेला देशना करपु तुम धर्मेन विदक केटियेन नमुत काल वेलावट अनुव श्रवणीय करन्नट अद दवसे मे उतुम देशनावे दायकत्वय अपे प्रियान निलोषतु कोरल पिंगत सहोदरिया बहुम श्रद्धावेन कालिकट कलिन इदम्म सीपत् करला 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 සෙනසුනටත් ඇවිල්ලා දෙතුන් පාර හතරවෙනි පස්වෙනි පාරටත් මතක් කරලා මේ දේශනාවට ඉතාම ශ්‍රද්ධාවෙන් දායකත්වය ගන්න. ඇත්තටම මේ විහාරස්ථානයට වැඩම කරාට පස්සෙත් මම කල්පනා කළා ඔහු බොහොම තරුණ දරුවෙක් වෙලා නමුත් මේ වගේ පින්කමකට මුල පුරලා ඒකත් තමන්ට පුළුවන් උපරිම මට්ටමින් මෙහි ඉන්න අයටත් ශ්‍රවණය කරන්නට අවස්ථාව දීලා අපි දිදුල නාලිකාව හරහා ලක්වාසී ලෝකවාසී බොහෝ දෙනෙක්ටත් ශ්‍රවණය කරන්නට අවස්ථාව දීලා තවත් අන්තර්ජාලය හරහා විකාශය කරවීමට දායකත්ව අරගෙන ඔහු මේ කරපු පින්කම අපි පළමුව ප්‍රාර්ථනා කරමු ඔහුට ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය සුඛ ප්‍රතිපදාවෙන් අවබෝධ කරගෙන උතුම් නිවනින් නිවල යන්නට මේ කුසල් හේතු පාරමී වේවා කියලා කවුරු ප්‍රාර්ථනා කරමු නමින් මියගිය ඥාතීන්ගේ නම් ගම් සිහිපත් කරලා පින් අනුමෝදන් කරන එක ධර්මදේශනාවෙන් අනතුරුව කරන්නට කල් තියාගෙන කාලය ධර්මදේශනාව සඳහා යොමු කර ගන්නවා. පින්වත්නි අද වෙනකොට අපේ සමාජයට මේ බුදුදහම කියන එක සෑහෙන පැටලිලා තියෙන්නේ. ඇත්තටම මිනිස්සු බුද්ධ ධර්මය බුදුදහම දන්නේම නැහැ කිව්වත් මං හිතනවා ඒක හරි කියලා. ඇයි මම එහෙම කියන්නේ? බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා දේශනා කරපු යථාර්ථය ඒ දර්ශනය දහම ධර්මය කියන එක අද සෑහෙන දෙනෙක්ගේ අතින් පිංගන්දි බිමට අතහැරලා තියෙනවා. මම නියෝජනය කරන සංඝ සමාජය තුළ වුණත් ඇතැම් වෙලාවට ඒ කාලේ බුද්ධ කාලෙදි දැන් සිහිපත් කරනවා මේ බුද්ධ කාලෙදි කොයිතරම් රහතන් වහන්සේලානේ දානශාලාවක එක අසුනක්වත් තිබෙන්නේ නැහැ කියනවා රහතන් වහන්සේලා බිහි වෙච්ච. හැබැයි අද අපි ඇවිල්ලා බලනකොට සාසනය දියා හෝ තවත් වෙනත් ගිහි පිංගුතුන් දියා හෝ කවුරුන් දිහා බැලුවත් ඇත්තටම පිංවත්නි මේ ධර්මය කියන එක නම් මිනිස්සුන්ට සෑහෙන්න අපහැරලා තියෙනවා. ඒක ওই පිංගුතුල ඔක්කොටම කලින් හිතට ගන්න. ඔබ බුදුදහම 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 කියලා මේ අතපත ගන්නේ බුදුහාමුදුරෝ දේශනා කරපු සැබෑ යථාර්ථවාදී ධහම නම් නෙමෙයි කියලා තමයි ඉතින් මට නම් ඔබ ගැන බැලුවාම හිතෙන්නේ. හැබැයි බුදුදහමින් කැඩිලා ආපු කෑලි ඒ කෑලි ටික තාම අපිට ඉතුරු වෙලා තියෙනවා. මං අද දැක්කා එක තැනකදී ලියලා තියෙනවා මේ සිමින්ති නැත්තම් බුදුදහමක් නැහැ කියලා.
ඒකනේ ඒ ගානට මිනිස්සු මේක මේ එක්තරා විදිහකට හාස්‍යකට ලක් කරන්න පටන් අරන් එක්තරා විදිහකට චෝදනා කරන්න පටන් අරන් තියෙනවා විවිධ දේවල් වලින් ඇත්තටම පින්වත්නි මේක හොඳට තේරුම් ගන්න බුදුහාමුදුරුව ලෝකෙට පහළ වුණේ ඇයි ඔන්න ඔබ ඔබට මේ දහම් සරණ යන්න ඕන නම් මේවට උත්තර දැනගෙන ඉන්න බුදුහාමුදුරුව ලෝකෙට පහළ වුණේ ඇයි එක ප්‍රශ්නය ඇයි නිවන් දකින්න කියන්න නෑ 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 බුදු කෙනෙක් ඇත්තටම ලෝකෙට පහළ වෙන්නේ මේ ලෝකේ තියෙන ප්‍රශ්න තුනක් දැකලා ජරාවට පත්වීම ව්‍යාධියට පත්වීම මොකක්ද ඉතුරුයි මරණයට පත්වීම කියන මෙන්න මේ ප්‍රශ්න තුනෙන් මේ ලෝකයා පීඩා විඳිනවා ඇත්තනේ පින්වත්නි අපේ ආගම පැත්තකට දාන්නකෝ අපි සාමාන්‍ය සත්වෙක් විදියට ගත්තොත් දැන් අපි උපදිනකොටම අපේ ඇඟේ ලේබල් එකක් ගහන්නේ නැහනේ බෞද්ධ කියලා ගහලා නැහනේ අපි මොකක් හරි නිසා බෞද්ධ අම්මලගේ තාත්තලගේ යටතේ ඉපදිච්ච නිසා අපි බෞද්ධ වුණා මිසක් අවබෝධයෙන් බුදුන් සරණ ගියාද ධර්මය සරණ ගියේ ඒ බුදුහාමුදුරුවන්ගේ දේශනාව ධර්මය ගැන අවබෝධයෙන්ද සංඝයා සරණ ගියේ ඒ සංඝයා ගැන අවබෝධයෙන්ද කියන කොබෙන් ප්‍රශ්න කරොත් නෑ ඕගොල්ලෝ පුරුද්දට සරණ ගියේ අම්මල තාත්තලා බෞද්ධ වෙච්ච නිසා අපි දන්නේ නෑ දැන් ඕගොල්ලෝ බෞද්ධුනේ කවද්ද මට කියනකෝ ඕගොල්ලෝ බෞද්ධුනේ කවද්ද එහෙම අමුතු දවසක් නෑ හඳුනන ඉපදිච්ච දවස ඉඳන් අපි බෞද්ධ තමයි හැබැයි ඕගොල්ලෝ අහලා තියෙනවද සෝණ දණ්ඩ බමුණ ගැන සෝණ දණ්ඩ බමුණ උපතින්ම බෞද්ධයෙක් නෙමෙයි සෝණ දණ්ඩ උපතින්ම වෙන මේ ත්‍රිවේදය හදාරපු බ්‍රාහ්මණේ හැබැයි සෝණ දණ්ඩ එක වෙලාවක බුදුහාමුදුරුවෝ ගාවට ඇවිල්ලා මේ බලන්න ඔබේ බුදුදහම අවබෝධ කරගත්ත ශ්‍රාවකයාගේ වෙනස බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා ධර්මය අහලා බුදුහාමුදුරුවෝ ධර්මයේ කිව්වට පස්සේ කිව්ව අභික්කන්තම් භෝගෝතම ආශ්චර්යයි ස්වාමීනි ආශ්චර්යයි නික්කුජ්ජිතං වා උක්කුජ්ජය පටිච්චන්නං වා විවරය මූලහස්සව මග්ගං ආචික්කේය ස්වාමීනි වහලා තිබ්බ දෙයක් ඇරලා පෙන්නුවා වගේ ඔබ වහන්සේ මට ධර්මයේ කිව්වා යටිකුරු කරලා තිබ්බ දෙයක් උඩිකුරු කරා වගේ ඔබ වහන්සේ මට ධර්මයේ කිව්වා අද පටන් කවද පටන්ද මේ බණ අහපු වෙලේ පටන් මට වෙනත් නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං කියලා බුදුන් දහම් සරණ ගියා ඒ සරණ යෑම තමයි පින්වත්නි හරිම සරණය කියන්නේ බුදුන් කවුද කියලා දැනගෙන ධර්මය කුමක්ද කියලා දැනගෙන සංඝයා කවුද කියලා දැනගෙන සරණ ගිය කෙනාට අපි නම් ඇත්තටම මේ මහානකමට එනකොට අපිට ආයි සරණාගමනයක් දෙනවා මහාන වෙනකොට ඒ අපිට අර පොඩි කාලේ තිබ්බ අන්ධබූත සරණාගමනිය නෙමෙයි දහම් පස්සේ අල්ලන කාලේ අපිට තිබ්බ සරණාගමනිය අපි දන්නවනේ මේ උදේට සිල් ගන්නවා දවල්ට බුද්ධ පූජාවම හොරා ගන්න පන්සලේම තැඹිලි ටික කඩාගෙන කනවා සමහරක් වෙලා බොනවා ඒ කියන්නේ අඩුම සිල් ටිකවත් අපි එම හරියට රැක්ක කියලා එකක් මගේ නම් ගිහි ජීවිතය ඇතුළේ මට පේන්නේ නැහැ හැබැයි හරියට ධර්මයේ අහලා ධර්මයේ සරණ ගිය දවස ඉඳන් හරියට බුදුන් කවුද කියලා හිතාගෙන බුදුන් සරණ ගිය දවස ඉඳන් සංඝයා කවුද කියලා හිතාගෙන සංඝයා සරණ ගිය දවස ඉඳන් සිල් කඩලා නැහැ පිටවත්. දරුණද කියන්නේ. ඒතර මේ ඔබට වෙලා තියෙන මූලික වරද තමයි මේ බුදුහාමුදුරුව ලෝකෙට ආවේ ඇයි? අපිට මොකද්ද උන්වහන්සේගෙන් ලැබෙන සරණ කියලා අවබෝධයක් නැතිකම මම මුලින්ම ඒ ටික ඔබට කියලා දෙනවාද ඊට පස්සේ කියලා දෙන්නම් ප්‍රයෝජන ගන්න හැටි. පිටත්නි අපි ඔක්කොම මේ මනුස්ස ජීවිතයක් ලැබලා තියෙන අය. මතක තියාගන්න මේ ජීවිත රේස් එක අපි ඔක්කොම දුවන ගමන් ඉන්නේ. ඔබත් මේ ජීවිත රේස් එක දුවනවා අපිත් මේ ජීවිත රේස් එක අස්සේ තමයි ඉන්නේ. නැද්ද? ජීවිත රේස් එකක් දුවනවද නැද්ද? දුවනවා. ඕකේ කෙලවර ඔබට ලැබෙන්නේ මොනවාද? සාමාන්‍යයෙන් රේස් එකක් දෙව්වාම කෙලවරදී අපිට ලැබෙන්නේ සම්මානයක් මෙඩල් එකක් සහතිකයක් රන් පදක්කමක් ජීවිත රේස් එක කෙලවර ලැබෙන්නේ ලැබෙනවා සහතිකයක් ඒකට කියන්නේ මරණ සහතිකය පදක්කම් රන් පදක්කම් ගෝල්ඩ් මෙඩල් රිදී පදක්කම් ඒවා නැහැ සහතික නැහැ
ලැබෙ මේ ජීවිත රේස් එක අවසානයේදී. පිටගන්නේ අපි BMW වල නැගලා දිව්වත්, බෙන්ස් වල නැගලා දිව්වත්, ට්‍රැක්ටර් උඩ නැගලා දිව්වත්, බයිසිකල් උඩ නැගලා දිව්වත්, පයින් දිව්වත් මතක තියාගන්න මේක කෙලවර ඔබට හම්බ වෙන්නේ ජරාව. වයසට ගිය ආත්ම භාවයක් මිසක් මේක දිනපු මිනිස්සු නෑ පිටගන්නේ. බුදුහාමුදුරන්ටවත් මේ ජීවිතේ දිනන්න බැරි වුණා. පුළුවන් වුණාද? ආනන්ද මට දැන් කලන්තේ වගේ ආනන්ද. මගේ කය දැන් දිරච්ච කරත්තයක් වගේ ආනන්ද. මට වතුර තිබහා ආනන්ද. ජරාව ලෝකෙදි බුදුහාමුදුරුවමත් මැඩගත්තා. ලෙඩ දුක් කියනකින් බුදුහාමුදුරුවන්ටවත් ගැළවිල්ලක් තිබ්බේ නැහැ. උන්වහන්සේට තිබ්බ තදබල හිසේ අමාරුවක්. උන්වහන්සේට තිබ්බ තදබල කොන්දේ අමාරුවක්. ලේ අතිසාරය කියන රෝගේ වැළඳිලා තිබ්බා. නැත්නම් මේ ජීවිතය ඔගොල්ලෝ දුවල බලන්නකෝ. අවසානයේ දිනයිද පරදීද? දිනයිද පරදීද? කියනවලේ පරදිනවාමයි. මේකෙන් දිනන්න පුළුවන් අනේ සමනේනවා, බ්‍රාහ්මණේනවා, දේවේනවා, මාරේනවා, බ්‍රහ්මුණාවා, කේනචිවා ලෝකස්මින්. කාටත් පින්වත්නි මරණයෙන්, ජරාවෙන්, ව්‍යාධියෙන් ගැලවිලක් නැහැ. බුදුහාමුදුරුව සිද්ධාර්ථ බෝධිසත්ව කාලෙම ඔය තුන දැකලා තමයි මේ ලෝකෙට පයින් එකක් ගහලා මේක අතෑරියේ. මහල්ලෙක් ලෙඩෙක් මලකඳක් දකිද්දි චන්නගෙන් ඇහුවා, චන්න මේ කවුද? වයසට ගියායි ස්වාමීනි, ලෙඩ වෙච්චයි ස්වාමීනි, මැරි. චන්න මාත් මැරෙනවද? මැරෙනවා ස්වාමීනි. යශෝදරත් මැරෙනවද? මැරෙනවා ස්වාමීනි. සුද්ධෝදනත් වයසට ගිහිල්ලා ලෙඩ වෙලා මැරෙනවද? මැරෙනවා ස්වාමීනි. චන්න මේකට විසඳුමක් තියෙනවද? විසඳුම් නැහැ ස්වාමීනි. ඉපදුනා නම් මැරෙනවාමයි. ඔන්න සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ කල්පනා කළා, මම සක්විති රජ වෙලා ටෙම්පරරි తాවකාලික ජීවිතයක් ජීවත් වෙලා නිකන් වයසට ගිහිල්ලා ලෙඩ වෙලා මැරෙනවට වඩා මේකට පිළිතුරක් තියෙනවද? ඔන්න බුදුදහම මතුවේ නැතන පිළිතුරක් තියෙනවා. මේ ඔබ දන්නවද මම මහණුනි ඇයි කියලා? මං මහණුනේ මරණයට පිළිතුරක් හොයාගෙන. මම ජරාවටපත් උනේ නෑනි පොඩි කාලේ. ව්‍යාධි ලෙඩ තිබ්බෙත් නෑ. මට ඒ දෙකට උත්තර ඕනි උන්නේ. සමහර කට වයසට ගියා නම් තේරෙන්නේ ඉඳ තිබ්බා. හැබැයි මම මරණයට පිළිතුරක් හෙව්වා. ඒකට හේතුව මගේ ඇස් දෙක ඉස්සරහම මගේ තාත්තගේ මිනිය ගිහිල්ලා සොහොනේ වල දාන්න මට සිද්ධ වුණා. මට අවුරුදු 21 දී. මම එදා සොහොනට ගිහිල්ලා මේක අදාහ ගන්න බැරුව, මේ වෙච්ච සිදුවීම මට අදාහ ගන්න බැරුව, තාත්තව වල දාපු සොහොනට ගිහිල්ලා සොහොනේ තාත්තගේ මිනිය උඩ ඉඳගෙන ජීවිත ගැන කල්පනා කරා. මිනිස්සු අන්තිමට මැරෙනවා නම් මෙම බල්ලු බලල්ලු වගේ ගෙනල්ලා සොහොන් වල වල දානවා නම්, ගෙවල් වල මිනිස්සු ගෙදර ගිහිල්ලා සතියෙන් දෙකෙන් මේක ඉක්මනට අමතක කරනවා නම්, මොකද්ද මේ తాවකාලික ජීවිතයේ අර්ථය? මම කල්පනා කරා මගේ තාත්තර දරුවෝ 4 දෙනෙක්, මම පුතයි අක්කලා 3 දෙනෙක්. මම කල්පනා කරපු ටික මේ ඔබට කියන්නේ. මම කල්පනා කරා දෙයියනේ දරුවෝ 4 දෙනෙක් බිරිඳ ඉන්න තාත්තා, දරුවෝ 4 දෙනාගේ කරෙන් බිරිඳත් එක්ක ගෙනල්ලා සොහොනක වල දාලා ගියා නම්, මම කල්පනා කරා උඹ කසාද බඳලා දරුවෝ හැදුව මොනසෙතේද මටත් වෙන්නේ. එවං භාවි, එවං ධම්මෝ, එවං අනතීතෝ. බලන්නකොනේ මටත් ඔය සෙතේම තමයි. අම්මල කතා කරා, පුතේ කසාද බඳින්නද? දැන් වයස හරි. මං කල්පනා කරනවා බැඳලා අවුරුදු 30ක් 35ක් ජීවත් වෙලා අවසානයේ සොහොනට නම් යන්න වෙන්නේ. කනේ ඒක හරිම අසාධාරණයි පෙවද. මගේ තාත්තට නම් කනේ මම කල්පනා කරේ එයාට එහෙම එයා මට හොඳට මතකයි, එයා 60න් පෙන්ෂන් යන්න ඕනි කී හිටියා. නමුත් එයාට 57න් මැරෙන්න වුණා. අඩුම එයාට රෙස්ට් එකක්වත් ගන්න පීරියඩ් එකක් ලෝකෙ දුන්නේ නැහැ. මං කල්පනා කරා මහන්සි වෙලා උදේ නැගිටලා හවස වෙනකන් වැඩට ගිහිල්ලා හම්බ කරලා දරුවන්ට කන්න දීලා උන්ව ඉස්කෝලේ දාලා බිරිඳක් පෝෂණය කරලා ඔක්කොම කරලා අන්තිමට හුස්මක් ගන්න කලින් මුන්දල ඔක්කොම එකතු වෙලා ගිහිල්ලා මාව සොහොනේ වලලනවා නම් මට මේකට උත්තරයක් ඕනේ. ඒ උත්තරේ හොයාගෙන යන්න තැනක්වත් මට තිබෙන්නේ නැහැ. අපි බෞද්ධ වුණාට මම දන්නේ නැහැ පන්සලේකට උත්තරේ තිබ්බා කියලා. හැබැයි එක දවසක් පෙර පිනකට මේ වගේම නාලිකාවක පටිගත කිරීමක් කරන හාමුදුරු කෙනෙක් ගාවට ගිහලා පොඩි බණක් ඇහුවා. අහනකොට උන්වහන්සේ තමයි මට මතක් කළේ බණ ඇස්සේ, පින්වත්නි අපි ඔක්කොම මැරෙනවා. ඒකට විසඳුම් නැහැ. මේ අහගන්න. ඔබත් මැරෙනවා, මමත් මැරෙනවා, ලොකු හාමුදුරුවෝ අපවත් වෙනවා, අපි අපවත් වෙනවා, ඔබේ දරුවෝ මැරෙනවා, මහත්තුරු මැරෙනවා, නෝනල මැරෙනවා, දරුවෝ මැරෙනවා. ඒවට විසඳුම් ලෝකේ නැහැ.
ඔබ ඉන්නේ తాවකාලික ජීවිතයක తాවකාලික අම්බලමක අම්බලම් වල සදාකාලික බැඳීම් නැහැ අම්බලම් වලට ගොඩ වෙන්නෙම తాවකාලිකව අම්බලම් වල නවතින්නෙම తాවකාලිකව මනුස්ස ජීවිතයකින් අම්බලමේ తాවකාලිකව නවාතන් ගත්ත නවාතන් කරුව අපි අපිට එක දවසක් වෙනවා පින්වත්නි මේ මනුස්ස ජීවිතෙන් චුත වෙලා යන්න වෙන එකට කියනවා මරණය කියලා මේක ඇත්තක් ඔබ උකුලේ හුරතල් වෙන දරුවව දවසක මැරෙනවා එක්ක දරුවා ලෝකෙද්දී ඔබ මැරෙනවා ඒකත් පැත්තකට දාන්නකෝ අපේ නායක ආමුද්‍රුවනේ ඒකත් හාකෝ හාකෝ මැරෙන දවසට මැරිච්චාවෙකෝ අතරමැද කතන්දරේ පිට ඔබ දන්නවද ඔබ මේ ඔබයි මායි මේ බනහන බන කියන වෙලාවේ ලංකාවේ ICU ඇඳවල තියෙන්නේ 500ක් 550ක් විතර ඒක ඇඳක්වත් හිස් නැහැ හැම ඇඳකම ලෙඩ්ඩු තමන්ගේ ජීවිතයත් එක්ක පන පනා දිනව ජීවිතයත් එක්ක පොරබදනවා පිළිකා රෝහලේ මේ වෙනකොට මූණෙන් භාගයක් දිය වෙන ළමයි ඉන්නවා ලංකාවේ මේ 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 සාමාන්‍යයෙන් ඔපරේෂන් එකක් කරන්න අපි හිතමුකෝ ඔය පපුවේ මොකක් හරි නාලයක් හිර වුණා කියලා ඒ වගේ තැනක් ඔපරේෂන් කරලා දාන්න අවුරුදු 4ක් වේටිං ලිස්ට් එකේ ඉන්න ඕනි අවුරුදු 4ක් එච්චර ලෙඩ්ඩු ඔබ දන්නවද හැම රෝහලකම තියෙනවා සයිකියාට්‍රික් වෝඩ් එක කියලා වෝඩ් එකක් පිස්සු හැදිච්ච මිනිස්සුන්ව ගිහිල්ලා දාන අතයි කකුලයි දෙකම ඇඳේකට ගහලා තාත්තේ මුත්‍රා ටික වැසිකිලිටි දා යා ගන්න බැරුව අතයි පයයි ගෙට ගහලා මිනිස්සු මේ වෙලාවේ දුක් විඳිනවා ගිහිල්ලා බලන්න ස්පිරිතාලෙක තියෙන වකුගඩු ආට්ටුවට මුත්‍රා ගල් හැදිච්ච මිනිස්සු ඉන්න වාට්ටුවක මිනිස්සු ජීවිතෙත් එක්ක සුන්දර නැ මිනිස්සු ජීවිතෙත් එක්ක පොරබදිනවා ඔබ යන්තම් තාම බේරිලා ඉන්නේ අද මම කිව්වා කියලා මතක තියාගන්න තව චුට්ටක් වයසට ගිහිල්ලා බලන්න ලෙඩක් දුකක් හැදිලා වකුගඩුවක් මාරු කරන්න වෙලා අක්මාවෙන් කොටසක් බද්ධ කරන්න වෙලා පිළිකාවක් හැදිලා අත පය අංශභාගය ඇවිල්ලා උස්ස ගන්න බැරි දවස එනකොට ඇස් දෙක පේන්නේ නැති වෙලා ඇහි සුද මතු වෙලා එනකොට මේක ගැන හිතන්න ඔබ පරක් වැඩි. පිටින් මේ ජීවිතේ කෙලවර අපිට තියෙන ඒවා. අපි දඟලනවා නම් දඟලන්න ඕනේ ඕවගෙන් ගැලවෙන්න. එතකොට මේ ජීවිතේ දිනන්න දඟලන්න එපා පිටින් මේ ජීවිතේ දිනන්න දඟලන්න පුළුවන් නම් අපි මහාන වෙලා ඉන්නවනේ. ඕකල හිතන්න අපි කන්න බොන්න නැතුව මහාන වුණා කියලා. ඉන්න හිටින්න තැනක් නැතුව ජොබ් එකක් නැතුව නෑ නෑ. මේ කන්න බොන්න ගෙදරදි වේල් දවසට 3-4ක් වේල් කෑවා මේකේ දෙකයි හම්බ වෙන්නේ උදේයි දවලු. ඔගොල්ලෝ හිතන්නේ පඳින්න පළඳින්න නැතුව මහනුණා කියලා ගෙදරදි අපි කොච්චර ඇඳුම් ඇඳද මේකේ සිවුරු දෙකයි තියෙන එකක් ඇඟේ එකක් වැලේ. මාරුවෙන් මාරුවට ඒ දෙක ඇඳලා අපි මේක ජීවත් වෙන්නේ. නේ නේ අද ගෙදර ගියත් අපි දන්නවා හම්බ කරගෙන කාලා ජීවත් වෙන්න හැටි. महानकमेदी अपिटे आभाषे ओनो पड़ा लभन प्रश्न अतट मम दिल्ली मम महानवे विसी देखे दम्मटवृदूतिहा हेद मट तेरेनो दम्म वायसट गिहिल्ला मम मे जरावट पत्न धर्मे दिया कल किरी बलंगिन्नो मगे बुधुहामुद्र कोच्चर एत्तद्द किव्वे किया හදීසි වත් බුදුහාමුදුරෝ මේ බණ ටික මට කියලා තිබ්බේ නැත්තම් මමත් ඕගොල්ලෝ වගේම ගිහි ජීවිතේට වෙලා වයසට ගිහිල්ලා ලෙඩ වෙලා මැරෙලා යන කයක් පෝෂණය කරන්න උදේට හවසට වැඩට ගිහිල්ලා දඟලන මිනිහෙක් අවසානයේදී මගේ තාත්තා පරාද වෙලා හිස්සතින් මැරුණා වගේම මටත් හිස්සතින් පරාද වෙලා මැරෙන්න වෙනවාමයි හැබැයි ඒකෙන් ගැලවුණා මොකක් නිසාද ගැලවුනේ ධර්මයේ නිසා බුදුහාමුදුරෝ ලෝකෙට පහළ වෙලා දේශනා කළා මහණෙනි උඹල වයසට යනවා ලෙඩ වෙනවා මැරෙනවා ඒක නවත්තන්න බෑ පිඟත්නි ඔබ වයසට යනවා මට ඒක නවත් මේ බුද්ධ ශාසනේ පන්සලට එන්න එපා ලෙඩ හොඳ කරගන්න ව්‍යාධි ධම්මං මා ව්‍යාධීති අලබ්බනී යට්ටාන අනේ මාව ලෙඩ වෙන්න එපා කියලා ඉල්ලන්න කාටවත් බෑ මේ ධර්මයේ දේශනා කරපු බුදුහාමුදුරුවොත් ලෙඩ වුණා නම් ඕගොල්ලෝ පන්සලට ඇවිල්ලා බෝධිය වටේ වට 10ක් 15ක් 20ක් 30ක් කරකිලා බලන්නකෝ ලෙඩ හැදෙන්නේ නැද්ද කියලා හැදෙනවා හැදෙනවාමයි එහෙමනම් මේ උදේ ඉඳන් රෑ වෙනකම් කටවල් ගෙවෙනකම් බණ කියන අපිට ඔළුවේ කැක්කුමක්වත් නැති වෙන්න ඕන. පන්සල් නෑ ඔබේ ලෙඩ හොඳ කරන්න. ඔබේ ලෙඩ හොඳ කරන්න යන්නේ ස්පිරිතාලේ. අපිට අසනීපයක් වුණාම අපි යන්නේ බෝධිය ගාවට ස්පිරිතාලේට. ඔගොල්ලෝ දැකලා තියෙනවද ලොකු හාමුදුරුවෝ බෝධිය වටේ කලයක් කරන් කරකිනව කවදා? නෑ. අපිට අසනීපයක් වුණාම අපි යන්නේ ස්පිරිතාලේ. ලෙඩට දුකට බෙහෙත් සාසනේ නෑ. බුදුහාමුදුරුවෝ ලෙඩ වෙන එක නවත්තන්න බෑ මහණෙනි. මරණයට බේ ඔබේ කවුරු හරි ICU එකේ ඉන්නවනම් ડોක්ටර් කිව්වොත් ඔබට දැන් ඉතින් අපිට කරන්න දෙයක් නැහැ ඕගලන්ගේ පැත්තෙන් තමයි කරගන්න දෙයක් කරගන්න තියෙන්නේ ඕගොල්ලෝ දුවගෙන ඉන්නේ කොහිටද ඈ මොකක්ද ඇවිල්ලා කියන්නේ මොකක්ද ඔයගොල්ලෝ බලා අයි පන්සලට එන්නේ තැඹිලි ගෙඩියක් අරගෙන මොකක් හරි අරගෙන එනවා ඇයි එන්නේ
ඕකට මොකක් හරි මතුරුලා දෙන්න ආමුදුරුවනේ ලෙඩා හොඳ වෙන්න. ওই පින්තුලට විකාරද? අපිට පුළුවන් ද මිනිස්සු මරණයෙන් බේරෙන්න? මේ අපේ තාමුදුරුවෝ එක්ක ඔගේ ඔගොල්ලෝ අපවත් වෙනවා. බුදුහාමුදුරුවෝ අපෝ පිරිනිවන් පෑව සාරිපුත්ත මහමොග්ගල්ලාන ආනන්ද නන්ද රාහුල කවුද හිතර උනේ? පන්සල්ට එන්න එපා මරණයෙන් බේරෙන්න. අපි මැරෙනවා මයි ඒක කියපු බුදුහාමුදුරුවන්ගේ පන්සල මේ මේකට ඇවිල්ලා මරනවා මැරෙනවා මැරෙනවා මයි ඒක නවත්තන්න බෑ කියලා තේරුම් අරගෙන ගෙදර යන්න. සද්ද නැතුව අහන් ඉන්නවා කියක් දිරන්. ඊගා අපි පන්සල් අපි ගෙදර වල ගිහිල්ලා වයි. දැන් බලන්න පිටන්නේ ඕගලන්ට මේ බුදුදහම වැරදිච්ච තැන මගේ රත්තරන් පිටවන්නේ. මේ කතාව තේරුම් ගන්නකම් වෙන මොන කතාව තේරුම් ගත්තත් වැඩක් නෑ. මට ඔබට අභිධර්මෙන් බණ කියන්නත් පුළුවන්. පංචස්කන්ධය ගැන කියන්නත් පුළුවන්. පංච උපාදානස්කන්ධය ගැන කියලා පဋාණින් බණ කියන්නත් පුළුවන්. නමුත් මේ සරල යථාර්ථය දෙයි හාමුදුරුවනේ මේක වද්ද ගන්න ඔක්කොටම කලින් ඔළුවට වෙසක් දවසේට මන් දන්නේ කොහොමද ලොරිවල නැගලා උඩ පැන පැන සින්දු කීකේ යන්නේ කියලා. පොසොන් තියෙන්නේ හැම සමරන්න නෙමෙයි. වෙසක් තියෙන්නේ හැම සමරන්න නෙමෙයි. වෙසක් දවසේ ගෙදරට වෙලා පහන පත්තු කරගෙන දෙයියනේ ඉපදෙනවා මැරෙනවා ලෙඩ වෙනවා කියපු බුද්ධ ශාසනය නේද කියලා කල්පනා කරන්න තියෙන දවස. මේක එහෙම නෑ. වෙසක් වෙනකොටම ලහම් පන්සලේ හාමුදුරුවන්වත් කතා කරගන්නවා දවස් හතක් බණ කියමු කියනවා ලයික් දානවා හැම තැනට මිනිසුන්ට ඉපදීමත් අමතකයි ලෙඩවීමත් අමතකයි මරණයත් අමතකයි ජරාවත් අමතකයි. आयु लगे तायु लीवते जीवत् मठत्ट कि මං කොහොමද ඔබට ලෙඩක් නොවේවා කියන්නේ? ඒ වෙවිලා නිකම් මේ හුරතල් බොරු. හිතන්න ඔබට මම ඇත්ත බුදුදහම කියන්න ගත්තොත් ඔබට කොච්චර රිදෙනවද බලන්න. අපි හිතමු මම මේ සාමාන්‍යයෙන් පාවිච්චි කරන උපමාව ඕගලන්ගේ ලෙඩෙක් ওই වගේ අයිස් කියුවකේ මැරෙන්න වැටිලා ඉන්නවා. හරි මැරෙන්න වැටිලා ඉන්නවා. ඔගොලු පන්සලට එනවා දැන් හාමුදුරුවන් ගාවට ඇවිල්ලා කියනවා ස්වාමීනි බලන්නකෝ මේ අපේ මහත්තයාට ICU එකේ ඉන්නේ ડોක්ටර් කිව්වා දැන් නම් කරන්න දෙයක් නැහැ කියලා ඔබ වහන්සේට පුළුවන් නම් මොකක් හරි කරලා දෙන්නකෝ කියලාද රික්වෙස්ට් එක. දැන් අපි කිව්වොත් මෙහෙම ડોක්ටර් මැරනවා කිව්වා නම් ඉතින් කරන්න දෙයක් නැහැ දැන් ඉතින් එයාගේ ආයුෂ ඉවර ඇති ඔයා යන ගමන් දැන් මිනි පෙට්ටියකුත් අරගෙන ගෙදර ගිහිල්ලා මල ගෙදරට ලෑස්ති වෙන්න කියලා කියනවා. මොකක් වෙයිද? अपे श्रावक्यो क्या साधु साधु स्वामी उपहांसे मठ वहाल तिब्बदरल पेन्नु बगे जीवित यथार्थे पेन्नुवाद मे पंचल बेहला अन्न बल अर उपे मिनिया मेरे क्यूअन ओयुंदेट गिये उइट वाइन मे अपी अपराधे ओकुंट मेच्चर दस दानी ओलुण उन्न बेन बेन यान जनकम अन्नारे को मम्मी का गौरव करना पल्लिया हर कौर हर कथा कर लो ऐ मुखद पुते मुखद उन्न बलन स्वामी अपे पंचरे लुकुहामुद्रो मेहम की ऊकाउ हेम की अन्न अपेट उन्न पल्ली इन कौर फादे की करो एना एन को अपील दंग याज्ञा करे बौद्ध कम मेचर वटीन ओबे बौद्ध कमे तरम ओय हेबिंग අද පාංශ කූලයකට උනත් ගියාම අපේ නායක ස්වාමීන් වහන්සේ ගොඩක් වෙලාවට ඇහෙන්නේ මැරිච්ච මිනිහ තියාගෙන මේ මිනිස්සයා 1960 විතර මේ ගම්පලාතට ආවේ අපේ මහා සෑය හදන්න සිමෙන්ති කොට්ට දෙකකුත් පූජා කරා පරිප්පු කිලෝ එකකුත් දුන්නා එදා දන්සලට ඕවා කිනි ඔබ්දායකය සාදු සාදු අපේ තාත්තා සිමෙන්ති පූජා කරලා තියෙනවා පරිප්පු පූජා කරලා තියෙනවා කිනි සාදු කියනවා මොකක්ද මේ බුදුදහම मगे तात मिनि ककुल देख अतगापुला मम तेरुंगे मनुष्यंगे उनसुम के हेमदाम रेन्या
එදා ඉඳන් උණුසුම් ශරීරයක් බල්ලෙක්ගේ පූසෙක්ගේ වුණා තතගාන හැම වෙලාවකට මට මගේ තාත්තගේ මිනියෙන් දැනෙච්ච සීතල කකුල් දෙකේ සීතල දැනෙනවා එනිසා ඔය తాවකාලික උණුසුම ලබා දෙන කයවල් බිඳවල් වලට අපි මුලා වෙන්නේ අපි දන්නව ඕක කවදා හරි දවසක මෝචරියට දාලා සීතල වෙලා එළියට ඇවිල්ලා කකුල් දෙකයි ඇසුයි ඔක්කොම මහලා මිනි පෙට්ටිය උඩින් තියනවා කියලා පින්වත්නි මේ යථාර්ථය ඔබ තේරුම් ගන්න තා ඔබට බුදුදහමට ඇතුළත් වෙන්නවත් බැ අංක 1 දැන් මම මේ කියාගෙන ආපු කාරණාව එනිසා ඔබට බුදුදහම ඌමනා වෙන්නේ මේ ලෙඩවීම ජරාවට පත්වීම මරණයට පත්වීම කියන මේ තුنين යුක්ත ජීවිතය මේක නම් ගැලවිල්ලක් නෑ පිඟුන් ඉපදුනා නම් මැරෙනවාමයි ඉපදුනා නම් ලෙඩ වෙනවාමයි ඉපදුනා නම් වයසට අනේ පුතේ මේ තරුණ කොණ්ඩ තරුණ කාලේ ඌවට නෑ රැවටෙන්න එපා තව අවුරුදු 30ක් 35ක් ගිහිල්ලා බලන්න ඊට පස්සේ වයසයි දැන් තියෙන නිරෝගී මදයට ලැබෙටෙන්න එපා තව ටික කාලෙකින් බයිපාස් කරන්න පොලිමේ ඉන්න වෙනවා වෙනවාමයි නොවුනොත් මට කියන්නකෝ වෙනවා වෙනවාමයි අද මම උදේ ගියා අපේ ස්වාමීන් වහන්සේ මහලු මඩමක දේශනාවට උදේ 9ට මහලු මඩමක බණක් කියන්න ගියා ඒ මිනිස්සු ජීවිතේ පරිණ කියන්නේ පරණ වෙලා වයසට ගිහිල්ලා ඇවිල්ලා දැන් පිස්සුත් හැදිලා සම ඒ හැදිලත් මගින් ඇවිල්ලා අහනවා මේ මගේ මල්ලි සාක්ෂි वाहन नगलाने आमद्रोने मटीक मंट गेदरे मटहान नहीं तुना मोकट दाम ने किया मामा लबे ही लबे ही किया सा मैं जीवित ओनोटोड़ा वटिना कम दिन अंडे पा मैं जीवित हरिमतावकालिक महा दुखदायक जीवित ලෙඩවීම වයසට යෑම මරණයෙන් කෙලවර වෙන මහා දුක්ඛදායක අවසානයක් තියෙන ජීවිතය. එනිසා මතක තියාගන්න ඔබ ලෙඩ වෙනවා වෙනවාමයි. වෙනවද නැද්ද? වෙනවාමයි. පන්සලේ වට බෙහෙත් තියෙනවද? නෑ නෑ නෑ. පන්සල් වලේ වට බෙහෙත් නෑ. සමහරු ගිරිමානන්ද සූත්‍රය කියනවා හොඳ ලෙඩ වෙලා ලෙඩ හොඳ කරගන්න. හත්වලාම ඒකේ තියෙන ආදීනව සංඥාව චක්කු රෝගෝ සෝත රෝගෝ මේ කයට බොහෝ ලෙඩ දුක් හැදෙනවා කියලා සූත්‍රයේ තියෙනවා මුන්නල ඒක කියලා ඉවර වෙලා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා මන් දන්නේ බුදුහාමුදුරු හිටියනම් ධර්මයත් හකුලගෙන ආපහු වඩිනවා තුසිතටම ඇත්තර බුදුරණන් හන්සේ බුදු වෙලා හිතුවයි කියනවනේ මේ උන්දලට මේ බර ටික කිව්වට තේරෙයිද දන්නේ නැහැ කියලා මිනිස්සුන්ට මේක කිව්වට තේරෙයිද දන්නේ නැහැ දැන් තේරෙනවද බුදුහාමුදුරු එහෙම හිතපු එක සාධාරණයිද නැද්ද පින්මතුල්ලා කියන්නේ අපේ ස්වාමීන් වහන්සේලා කියන්නේ මේ බණවලට එනවා දායකත්ව ගන්න. රෝදපුටු වෙන්නේ අවුරුදු 85 90යි. ප්‍රෝ සේලයින් බෝතල එල්ලම්. පුණ්‍ය අනුමෝදනාව ලියලා තිනෝ මේ බණවාරයේ භාවයෙන් මේ අම්මාට නිදුක් වේවා. නිරෝගී වේවා. මංකව මට නම් මේ බොරුව කියන්නේ බෑ. මංකව ආයි නිරෝගී වෙන්නේ. දැන් ලෙඩ වෙනවා තමයි ඉදිකටම. එදා ඉඳන් ඒ channel එකේ බණත් නැහැ මට. අංකු අම්මේ අනේ අම්මේ තරහණම් වෙන්න එපා මේ බණ කිව්වා කියලා අම්මා නිරෝගී වෙන්නේ අම්මා දැන් මැරෙනවා තව ටික හිට අනිද්දාට මැරිලා පහ උපදින්න නැතුව ඉන්න පුළුවන් අන්න බුදුදහම يعني මේ පාර නම් අපි ලෙඩ ලෙඩ වෙන්නේ නැති වෙයි වයසට යන්නේ නැති වෙයි කියලා බොරු හීන නම් මවන්න එපා අනේ පින්වත්නි ඔය දුවන දිවිල ඕම්මම නවත්ත ගන්න දරුව මල්ලු ඉන්නවා නම් උන්ටත් රහසින් කනට කරලා කොඳුරලා මගේ පුතේ අපිට ලැබිලා තියෙන ජීවිතේ හරිම తాවකාලිකයි ඉගෙන ගනින් නැත්තම් ජොබ් එකක් කරලා ඉන්න කාලේ ජීවත් වෙන්න බැරි වෙනවා හැබැයි අස්සකෝ ලෝකෝ සබ්බං පහය ගමනියං සියල්ල හැරදා දවසක අපි සියලු දෙනාම යා යුතුයයි එනිසා ඒක මතක තියාගෙන දැන් අම්මයි තාත්තයි මහන්සි වුණා ඇති දැන් අපිට දීපන් අවස්ථාවක් බුදුහාමුදුරෝ දේශනා කරපෝ මේ ධර්මයේ තේරුම් ගන්න අපිට බෑ තවදුරටත් මේවත් එක්ක ඔට්ටු වෙන්න අනේ ඇත්තමයි පින්ගන්නේ මේක මේවා කියලා කොහින් නවතිද දන්නේ ඒකනේ වැඩේ ඔව් ඇත්තටම ලෝකෙට පැටලෙන්න එපා මං කියන්නේ කසාද බැඳලා නැති කෙනෙක් ඉන්නවා නම් යාට ඒක හොඳ ඔපචුනිටි එකක් නැමත ලෝකෙට නොපැටලි ඉන්න. බැඳලා දරුවෝ නැත්තම් ඒක මේ සමාජෙන් කොන් වෙන එකක් කියලා හිතන්න එපා. ඒක මාර ඔපචුනිටි එකක්. මාර අවස්ථාවක් ඇඩ්වාන්ටේජ් එකක්. ලෝකෙන් ගැලවිලා ඉන්න නැද්ද? කොච්චර හොඳයිද? නෝනටයි මහත්තයයි දෙන්නටම හරියම්බ කරගෙන කාලා බීලා පොයට පන්සල් ගිහිල්ලා බණ භාවනාවක් කරලා ඉන්න පුළුවන්. හැබැයි දැන් දරුවෝ මල්ලු හැදිලා නම් ඉන්නේ
අලුත් කරදර වලට ආයි පැටලෙන්න එපා. ඔය තියෙන කරදර ටික ඉවර වෙනකම් පොඩ්ඩක් ඉවසගෙන ධර්මයේ හැසිරෙන්න. ඉවර වෙච්ච ගමන් අත් දෙක පිහදාලා දාලා ගිහිල්ලා පිළිවෙත් පුරන්න. ඇයි මම මේ පිළිවෙත් පුරන්න කියන්නේ? ආ ඒකත් දැන් කියන්නම්කෝ. ඇයි දන්නවද පිළිවෙත් පුරන්න පිළිවෙත් පුරන්නේ මේක මෙතනින් ඉවර වෙන්නේ. දැන් ඔබ මැරිලා ලෙඩ වෙලා වයසට ගිහිල්ලා හොද්දටම දුක් විඳලා ආයේ කටු ගහගෙන මේ ඇඟේ කටු ගහලා අර වකුගඩු වෝඩ් එකක් තියෙනවා මම ඊයේ පෙරේ දවසේක ගියා. ගියාට පස්සේ එක ලෙඩෙක්ගෙ මෙතනින් කට්ටක් ගහලා මං එව්වා ඩොක්ටර්ගෙන් ළඟ හිටපු ඩොක්ටර් අර කට්ට කොතනට ගහලා ඒ කට්ට ඇතුළටම ස්වාමීනි හදවත බලන්න තමයි ගහලා තියෙන්නේ. මං කල්පනා කරා බුදු අම්මෝ බුරහිසෙන් කට්ටක් ගහලකවම හදවත බලන්න. මං එව්වා දැන් ඒක කවද්ද ගලවන්නේ? ආයි ස්වාමීනි ඕක ගලවන්නේ නැහැ මැරෙනකම්. එකෙන් මම ඒ ලෙඩේ හොඳ වෙන්නේ නැද්ද? ඒ ලෙඩේ හොඳ වෙන්නේ නැහැ. වකුගඩු නරක් වෙලා. ද මරණකම් අර කට්ට ඔළුවේ ගහගෙන ඉන්න ඕනේ තාත්තේ. ඕගලන්ටත් වෙනවා ගහගෙන ඉන්න ඕනේ හැරෙන්නත් බෑ බෙල්ලවත් අරවන්න බෑ. ඒ මදිවට මේ ડોක්ටර් කියපියාවේ ස්වාමීනි දන්නවද ඔය කට්ට සතියෙන් සතිය අපි මාරු කරනවා කියලා. ඒක සතියක මෙහෙන් ගලවලා අනිත් පැත්තට ගහනවා. අනිත් සතියෙන් ගලවලා අනිත් පැත්තට ගහනවා. බලන්න පින්වත්නි ජීවිතය අවසානයේ හයිය හත්තිය තිබ්බ තාත්තල වගේ තාත්තල මන් දැකලා තිනවා. තාත්තේ අවසානයේදී ජීවිතේ කකුල් දෙක ඉදළු ඉදල් මිටක් වගේ කෙට්ටු වෙලා මුත්‍රා ටික දාගන්න බැරුව මුත්‍රා බෑග් එක ගහගෙන දෙතුන් පාරක් මුත්‍රා කරද්දි කාමරේ මුත්‍රා ගනයි. අසූචි මල මුත්‍රා ටික පහ වෙන්නේ ඇඳේමයි. දරුව පිළිකුල් කරනවා ටික කාලෙකින්. පිළිකුල් කරනවා පිළිකුල් කරනවා එක දෙකක් නෑ. කන්න බොන්න බෑ ටික කාලෙකින් දානවා බටයක් නහයට. ඒකට සුප් එකක් මොන හරි බ්ලෙන්ඩ් කරලා ඒක ඉන්ජෙක්ට් කරන්න තමයි තියෙන්නේ. මෙන්න මේ කියන්නේ අපේ ජීවිතේ. කොන්ද කුදු වෙනවා, දත් ටික හැලෙනවා, දැන්නමත් නැති වෙයිද? හම රැලි වැටෙනවා. ඕබෙන්වත් මම වයසක හම්දුරුකෙන්ට ප්‍රස්ථාන කරා. එදා තමයි මම ජරාව කියන එක තේරුම් ගත්තේ. උන්වහන්සේට ඇවිදින්නවත් බෑ. ඒ කියන්නේ මේ කර කනේ බැලන්ස් එක නැති වෙලා සමහරක් විට මේ ඇවිදිනවා මේ දඩස් ගාලා ඇදගෙන වැටෙනවා. මේ දඩස් ගාලා ඇදගෙන වැටෙනවා. කකුල උස්සලා ඇවිදින්න බෑ. අර කෝච්චිය වගේ මෙහෙම ළඟ ළඟ අඩිය තියන. අනේ හිටපු ගමන් සංඝාවාසෙ මැද්දෙම වැසිකිලි කරන. ඇඳේ රැයට නිදාගත්තාම උදේට මුත්‍රා කළා. මුත්‍රා ගඳයි ඇඳ. මෙට්ට ඔක්කොම මුත්‍රා ගඳයි. ඔවිංගනේ වයස අපි දන්නවා වයසට යෑම හිතල කරනව නෙමෙයි වයසට යෑමේදී වෙන දේවල් මේක දුකක්. ඒස්සේ ලෙඩවීම කියන එක දුකක්. මරණයට පත්වීම කියන එකෙන් පිටින් මේ කතන්දර ඉවර වෙනවා. හරි මතක තියාගන්න දැන් මේක මේ පාර නම් අපිට කොහොමත් අපි වයසට යනවමද නැද්ද? මොකද කියන්නේ යනවමද නැද්ද? ලෙඩ වෙනවමද නැද්ද? මෙතන ඉන්න 190කටවත් කැන්සර් එකක් නොහැදුනොත් මට කියන්නකෝ. හැදෙනවමයි. දවසක මැරෙනවමද නැද්ද? මේ පාර ඕකෙන් ගැලවිල්ලක් නෑ. මතක තියාගන්න. කොච්චර පින් කරත් මේ වේර විහාර 84000 කදපු දුටු කැමරු අයතුමත් ලෙඩ වෙලා මලක්. මේ ලෝකෙ දෙන්න පුළුවන් ලොකුම දානිය දුන්න අසද්දෘශ මහා දානිය දුන්න මල්ලිකාවත් මලක්. දේවදත්තල පවා මේ ඉර්දි ලැබල උඩින් ගිය මහරහත් මෙහෙණින් මහරහත් හිමිවරු දේවදත්තල ඔක්කොලම පිරිනිවන් පෑව මරුණා පවත් වෙලා ගියා. අපිටයි කියලා වෙනසක් නැහැ. අපේ ස්වාමීන් වහන්සේ මම මේක මගේ තරුණ කාලේ මත් විඳපු ලස්සන තැනක් තමයි ඉස්පිරිතාලේ තියෙන භික්ෂු වාට්ටුව. භික්ෂු වාට්ටුවේ නැවතිලා බලන්න ඕනේ. ඇයි දන්නවද? සාමාන්‍ය වෝඩ් වලදී නම් ওই පුළුවන් කාලේනේ මේ කට්ටිය බලන්න එනවා ක්‍රීම් කැකර් ගේනවා අර වගේ නෝ මේ වගේ මම නම කිව්වා ගේනවා බිස්කට් ගේනවා දොඩම් ගේනවා ඇපල් ගේ භික්ෂු වාට්ටුවේ වයසට ගියා හාමුදුරුවරුන්ට ඒ මොකුත් නැහැ බලන්න එන්නේ කවුරු දැන් මම ඇඩ්මිට් වුණාම නම් එනවා මේ ධම්මවිජය හාමුදුරුව ඉස්පිරිතාලේනේ කියලා ලොකු ડોක්ටර් ගිනම් පොඩි ડોක්ටර් වෙනකම් එනවා ඒ මොකද එන්නේ මට ආදරේටද මොකද එන්නේ නෑ මම බණ කියනවා ඒගොල්ලෝ බණ අහනවා ඒගොල්ලන් මට වයසට ගියාට පස්සේ මං එයිද කවුරුත් බලන්න කවුරුත් දෙන්නේ නැහැ පින්වත්නි අපිට දරුවෝ මල්ලු ඉන්නේ කියලායි අපේ ස්වාමීන් වහන්සේ හාමුදුරුව බලන් ඉන්නව සමහර මේ භික්ෂු වෝඩ් එකේ ස්කෑන් එකට ගෙනියන්න අර ස්පිරිතාලේ වැඩ කරන කෙනෙක් එනකන් එක්කයි යන්නවත් කවුරුත් නැහැ අනේ වතුර බෝතලයක් දෙන්න කවුරුත් නැහැ පඩික්කම චුට්ටක් අයින් කරන්න කවුරුත් නැහැ වයසට යද්දි පින්වත්නි මේක අපි ඔක්කොටම පොදුයි කියන්න ඕම නම්
ඔන්න බුදුදහම අපිට උමනා වෙන තැන දැන් මම මේ කිව්වේ බුදුදහමම නෙමෙයි ඇත්තටම ලෝකේ තියෙන දේවල් මෙන්න බුදුදහම උමනා වෙන තැන යම් කෙනෙක් කැමති නම් බුදු කෙනෙක් පහළ වෙච්ච වෙලාවේ ධර්මය ලෝකේ පවතින වෙලාවේ කෙනෙක් කැමති නම් මේ නැවත නැවත ඉපදි ඉපදි මේ කියපු සංස්කාර දුක විඳින ජීවිත නවත්තන්න පුළුවන් කොහොමද නවත්තන්නේ ඒ කියන්නේ ඉපදිලා ලෙඩ නොවී ඉන්නව නෙමෙයි මේ පාර මැරුණට පස්සේ නැවත වාරයක් උපදින් නැති දැනකට හිතපත් කරන්න පුළුවන් ඒකෙන් වෙන්නේ මේ හැම කාලෙම මේක කරන්න බෑ කොයි කාලෙද පුළුවන් බුද්ධෝත්පාද කාලයක් වෙන්න ඕනේ ධර්මය හෙන්න ඕනේ ඔබත් ධර්මය අහන්න පුළුවන් තැනක ඉපදිලා තියෙන්න ඕනේ කල්යාණ මිත්‍රයෝ ඉන්න ඕනේ කල්යාණ මිත්‍රයෝ සද්ධර්ම දේශනා කරන්න ඕනේ මේ ටික ඔක්කොම ඔබට දැන් තියෙනවද නැද්ද දැන් අරාබියේ ඉන්න කෙනෙක්ට බුද්ධෝත්පාද කාලයක් වුණත් ධර්මයේ තිබ්බත් එයා ධර්මය අහන්න පුළුවන් තැනක ඉපදිලා නැහැ එයාට කල්යාණ මිත්‍ර සේවනිය නැහැ සද්ධර්ම ශ්‍රවණිය නැහැ ඒ නිසා ඒගොල්ලෝ ජීවිතේ පරාදයි වාසනාවන්ත නැහැ පින්වන්ත නැහැ ඕගොල්ලෝ බුද්ධෝත්පාද කාලය ලැබිලාද නැද්ද ලැබිලාද නැද්ද සද්ධර්මයේ ලෝකේ තියෙනවද නැද්ද කල්‍යාණ මිත්‍රයෝ ලෝකේ බණ කියනවද නැද්ද කොච්චර කියනවද පින්වත්නි සද්ධර්ම ශ්‍රවණය එහෙනම් ඔබට තියෙනවද නැද්ද ඔබත් ඒ දේවල් අහන්න පුළුවන් පරිසරයක තැනක ඉපදිලාද නැද්ද අන්න ඒ නිසා තමයි බණට කලින් ඔබට වාසනාවන්ත පින්වත්නි කිව්වේ ඔබ වාසනාවන්තයි ඔබ පින්වන්තයි මොකද ඔබට මේ ඔක්කොම ලැබිලා හැබැයි අන්ධයාට පෑගිච්ච මැණික වගේ ලැබිච්ච ප්‍රතිලාභයෙන් ඔබ දැන් ප්‍රයෝජන ගන්නවද කියන එක දැන් අපි කල්පනා කරලා බලමු යම් කිසි කෙනෙක්ට පුළුවන් මේ ධර්මයේ ලැබිච්ච වෙලාවේ ඕන්න දෙපෙන්නේ මම ගන්නකො මං ඇත්තටම මහාන වුණේ මේ පාර වයසට නොයා ඉන්න නෙමෙයි මං දන්නෝනේ වයසට යනවා කියලා ලෙඩ නොවී ඉන්නත් නෙමෙයි ලෙඩත් වෙනවා මැරෙන්න නැතුව ඉන්නත් නෙමෙයි මැරෙනවා මං මැරෙන දවසට ඩොක්ටර් ටටටටටටටා කියලා මම යනවා ඕගොල්ලෝ මැරෙන දවසට එහෙම යන්නේ හිත හදා ගන්න මරණ දවසට ගෙදර වටපිටාවේ ඉන්න කට්ටියට එහෙනම් අපි ගියා ටටා කියලා යන්නේ හිත හදා ගන්න. ඒකට තමයි බුද්ධෝත්පාද කාලය. ආ. මරුණාට පස්සේ බුදුහාමුදුරුවන්ගේ දර්ශනයෙන් පුළුවන් නැවත වාරයක් කොහිවත් උපදින්න නැතුව ඉන්න තැනක් හදන්න. ඒ කියන්නේ ඒ මොකද ඒ වෙන්නේ? ඒක කියලා දෙන්න. ඒ කියන්නේ පෙවද මේ හිතනේ මේ කයින් ගැලවෙන්නේ මරණවා කියලා. කය නැති වෙන්නේ නැහැ හිතනේ ගැලවෙන්නේ හිත ගැලවිලා කය ටික කාලෙකදී නැති වෙනවා හොදි හිත ගැලවිලා නැවත වාරයක් ප්‍රතිසන්දියකට යනවා කියන්නේ උපදින්න පුළුවන් තැනකට හිත බැහැ ගන්නවා කියන එකයි ඔය හිත මේ මිනිහෙන් අරගෙන අර අම්මගේ බඩට දාන්නේ කවුද අර ගැලවිච්ච මිනිහෙන් අරගෙන අම්මගේ බඩට ඔබන්නේ කවුද දෙවියෙක්ද නෑ නෑ දෙවිවරුන්ට ඒව කරන්න බෑ පින්නේ දෙවිවරු ඒව කරනවා නම් එහෙම බැරියෙ ඒක එක ගැන වෙන බණක් කියන්න ඕනේ දෙයියෝ ඒක කරනවද නැද්ද කියලා හැබැයි ඒක කරන්නේ කවුද දාන්නේ අයිඩියා එකක් තියනවද දාන්නේ තණ්හාව කියන ශක්තිය මොකද්ද දාන්නේ ඔයකයි දුකට හේතුව තණ්හාවයි හරිද චතුරාර්ය සත්‍ය කිව්වනේ ඒයි දුකට හේතුව තණ්හාවයි කිව්වේ තණ්හාව තියනකන් තමයි නැවත නැවත ඉපදීම කියන එක සිද්ධ වෙන්නේ යම් කිසි කෙනෙක් තමන්ගේ సంతානයේ තියෙන තණ්හාව දුරු කරොත් සීරෝම කරොත් බිඳුවටම අතෑරියොත් මොකද වෙන්නේ නේපාර මැරුණට අර හරියටම කියනවා පැලවෙන්න තියෙන පැලයක බීජයේ ශක්තිය ඉදිරුවා වගේ හිතන්න පැලවෙන්න ශක්තිය තියෙන පැලයක අපි බීජ ශක්තිය උදුරනවා. ඉදිරියොත් මොකද වෙන්නේ? මේ පැලේ පැලවෙන්නේ නැහැ. ඔය ඉස්සර මිනිස්සු ගස් වලට එන හැම ගහන්නේ. දැකලා තියෙනවා සමහර ගස් වලට එන ගහනවා. ඒ බීජ ශක්තිය මරන්න තමයි ඒක කරන්නේ. තණ්හාව කියන ශක්තිය එන ඕගලන්ගේ හිත තුල තියෙනවද නැද්ද? ඕක තියෙන්නේ මෙහෙමයි පිටුනේ. ඔක වචනින් කියනකොට වඩා ලේසි කරලා පෙන්වුවාම ලෝකෙ මෙහෙමයි කියලා හිතා ගන්නකො. ඕගලන්ගේ තණ්හාව මේ ලෝකෙ මෙහෙම කරලා වැළඳගෙන ඉන්නේ. ස්වාමීනි අපි දන් දෙනවනේ. නෑ 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 මේ දන් ගැන නෙමෙයි කතා කරන්නේ. තණ්හාව ගැන වෙන කතාවක්. මෙහෙම මේ ලෝකෙ අල්ලන් ඉන්නේ.
මේ ලෝකෙ අල්ලන් ඉන්න තාක් අර ශක්තිය ඔබ ගාව තියෙන ඒ නිසා ඔබට මේ පාර මරණින් පස්සේ මේකෙන් ඈතර වීමක් නැහැ සමහරු මේ බලන්න ඔබ ඉන්න මිත්‍යා දෘෂ්ටියක අපි දුමු ගමේ කෙනෙක් හොඳටම අසනීප වෙලා ලෙඩ වෙලා බට ගහගෙන දුක් විඳගෙන ඉන්නවා අපිට ටික දවසකින් ආරංචියක් එනවා මේ එයා මැරුණා කියලා අපි මොකද කියන්නේ අනේ අපරාධි දැම්ම මැරුණේ තව ටික කාලයක් ඉන්න තිබ්බ එහෙම කියනවනේ නෑ අපි මොකද කියන්නේ දුක් විඳ විඳ හිටියට වඩා හොඳයි ඔව් ඕගලන්ට අන්න අමතක වෙනවා බුදුදහම මැරිලා ගිහිල්ලා ආයි උපදින්නේ කොයිද සුරපුරේකද ආයි මේ දුක් විඳින ලෝකෙමයි දුක අලුත් වෙනවා ආයි මොන්ඩිසෝරි ඉඳන් දුක් විඳින්න ඕනේ मेरी मेरी गील नवतम इपदी मे दुख यम किसी मे लोके मेम कल मुखद वेन्नी मे बल वेन दे मे पार अंतिम हित पहल उठ पश्य चुत्य मरण सित नवत को मे कहट गण यतकोट सद नीवन यतकोट हम द्रोणी अभी को अभी को अभी को अभी ने एक हुए एक है फिगर नहीं मैं तो जी मेरे की ये लोग इतना हरी अमार हुई है कल लोग क्या या किएने की इपदुनो तमाई में दुख कोक्को में हटी ऐतिवेन लोग के किएने की यम किस किएने खटागत्ते नेत्तंग यार मोने दुख अक्वत ने मैं लोग के नवता हटन नगे नहीं मैं එතකොට අපිට මොනවත් වෙන්නේ අපි මේ පිගන්දි ඇතරම තණ්හාව කියන ශක්තියෙන් බැඳිලා අන්තෝ ජටා බහි ජටා ජටායේ ජටිතාපජා කිව්වා වගේ ගැට ගැහිලා මේ සසර යන ගමන අපි කරන්නේ තණ්හාව කියන දැල එක පාරක් කපනවා කැපුව ගමන් නැවත නැවත මේ ඉපදී මරවා මේවා මොකක්වත් කපිගන්දි මේ ඉපදිච්ච නිසා තමයි ඔක්කොම හැපිනවන්න කනපිනවන්න දරුවෝ බලාගන්න දරුවෝ හම්බෙන්න ගෙවල් දරුවල් බලාගන්න මේ ඔක්කොම රාබු කපන්න පොල් ගාන්න කැරට් සුද්ධ කරන්න මේ ඔක්කොම ඉපදිච්ච නිසා ඉපදීම කියන එක නිරුද්ධ කරපු ගමන් ලෝකෙ පිස්සංකොටු ඉස්පිරිතාල ICU වකුගඩු වාට්ටු ඔක්කොම තියෙන ඉපදීම නිසා ඉපදීම නැති වෙච්ච තැන බන්ධනාගාරනේ ඉස්පිරිතාල නෑ පිස්සංකොටු නෑ කවුරුත් අපිව ගැට ගහන්න බඳින්න එන්නේ නෑ ඇයි මේ මොකක්වත් දුකක් නෑ නැත්ති ඇයි අපි ඉපදිලා නැති නිසා තේරුණාද අන්නේ නූපදින ගතියට බුදුහාමුදුරුව කිව්වා නිවන් දැක්කා කියලා. දැන් ඔබට සාධාරණ බයක් එන්න පුළුවන්. ඉතින් හාමුදුරනේ අපි ඉපදෙන්නේ නැත්තම් කිසි මේ ජීවිතේ ජොලියක් නැහැ නේ අපිට කියලා. නික ඔයගලන්ගේ භාෂාව නික ඉපදෙන්නේ නැපයි මොකක් හරි කරන්. ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ වෙන සැනසීමෙන් දින්නේ. පෙර මගින් ආන්නකෝ මම නම් පිංගනි මාර සැනසීමෙන් ඉන්නේ. මම මහාන වෙලා දැන් අවුරුදු 8ක් විතර වෙනවා. එහෙන් කඳුළු බින්දුවක්වත් ඇටලා නැහැ මේ අවුරුදු 8ට. මංගාව අදිසු කෝප භෝගී ගොඩාක් දේවල් නැහැ බනට යන්න පාවිච්චි කරන වාහනේ එන කෝල් එක ගන්න ෆෝන් එකයි තියෙනවා ඊට අමතරව මගේ කුටිය තියෙන්නේ මායි ඇඳයි විතරයි කුටිය වටේට ගාලා තියෙන්නේ තාමත් බැටි තාමත් ඇත්තටම කියනවනේ මෙන්න මේ අයියලා එනවනේ ආරන්නේට අහලා බලන්නකෝ නිකන් මේ වචන විතරක්ද කියලා නැහැ තාමත් වෙනදී මගේ කුටියට ගියාම ඉඳගන්නයි කියලා තියෙන්නේ ගහකට දාලා ලනු දෙකක් දාලා එල්ලපු දොර ලෑල්ලක් විතරයි මට උදේට නැගිටලා වැඩට යන්න දෙයක් නැහැ ළමයින් ඉස්කෝලේ දාන්න දෙයක් නැහැ නෝන අඬන්නේ නැහැ කිරි ඉවරයි පිටි ඉවරයි දර ඉවරයි ගෑස් ඉවරයි කියලා ඉස්සමට හැම කරදරයක් නැහැ උදේට මට S2 කරන වෙලාවට මෙහෙම කළා නැගිට්ටා දාන ශාලාවට ගිහලා දානි තිබ්බොත් වැළඳුවා එහෙම නැත්තම් පාත්‍රය ගත්තා ගෙවල් තුනකට පින්ඳ පාද ගියාම මට දවසටම දාණේ ඇති ඒක අරගෙන ආව අත හේදුව පාත්‍රය හේදුව තිබ්බයින් පස්සේ උදේ 8යි පහුවදා උදේ 8 වෙනකම් කිසිමම දෙයක් මට කරන්න නැහැ නිකම්මයි ඉන්නේ නිකන් ඉන්නේ හමුදුරුවනේ. දැන් ඒක ඇවිල්ලා මට ලැබිච්ච ප්‍රතිලාභය මොකද්ද? මම ගිහි ජීවිතේ අතහැරියා. කසාද බැඳීම කියන එක අතහැරියා. දරුව හැදීම කියන එක අතහැරියා. ගෙවල් දොරවල් නඩත්තු කිරීම කියන එක අතහැරියා. මට ඉතින් ගෙවල් දොරවල් නැහැ. මට ඉතින් බිරිඳ ඇවරු දරුවෝ නැහැ. මම කාට හම්බ කරලා දෙන්නද? බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මහාන වෙලා සිගුරු කපල කොණ්ඩේ කපල ඉන්නවනම් පාත්‍රය අරන් ගෙයින් ගෙට ගියාම තාමත් අපේ රටේ පින්ඩ පාතේ හම්බ වෙනවා. ඒකෙන් මට දිවි පවත්වන්න පුළුවන්. අදට අදට බෙහෙත් ගන්න ගියොත් කිසිම ඩොක්ටර් කෙනෙක් ස්වාමීන් වහන්සේගෙන් සල්ලි ගන්නෙ නෑ අදට අදට
චැනල් කරලා ගියත් අනේ ස්වාමීන් වහන්සේගෙන් සල්ලි ගන්න නෑ කියලා කපලා දාන මම අද වෙනකන් ගියේ හැම ડોක්ටර් කෙනෙක්ම මට කරේ එහෙම ඒ ඇවිල්ලා වෛද්‍යවරුන්ගේ ක්‍රෙඩිට් එකක් හොඳේ යහපත් හැදියාවනේ කිසිම වෛද්‍යවරයෙක් මුදල් අරන්නේ මේ සිංහල බෞද්ධ වෛද්‍යවරු විතරක් නෙමෙයි දමිළ වෛද්‍යවරු ගාවට මම ගිහිල්ලා තියෙනවා ඔවුන්වත් මුදල් අරගෙන යහමඳුරුන්ගෙන් සල්ලි ගන්න කියන අපිට ලැබිලා තියෙන බෙනිෆිට් එක අනේ විගඳින් නිදහස් නිසා හිටපු ගමන් ගිහලා ඇලේ පැනලා පෙන් පහසු වෙනවා වැවක් තිනවා වැවේ පැනලා පන් පහසු වෙනවා විවේක වේලාවට පොතක් පතක් කියවලා බලනවා අපි ගඳින් මම නම් මාර සැනසීමින් ඉන්නේ මට මල්ලි කෙනෙක් නංගි කෙනෙක් හිටියා නම් මම ඒකාන්තෙන් කපලා මහමූදේ දැම්මත් ගිහි ගෙදර නම් තියන්නේ මහාන කරනවා මොනා හරි කියලා මේ ජීවිතේ මාරම මාර සැනසීමයි මේ සිවුරස්සේ විඳින සැනසීම ඔබට දැනෙනවා නම් හීනකින් හරි පේනවා නම් ඕගොල්ලෝ කවුරුත් ගිහි ජීවිතේ ඉන්නේ නැන්නේ මේ කස්සේ කඳුළු නැ මේ කස්සේ ශෝක සන්තාප නැ මේ කස්සේ පසුතැවීම නැ මේ කස්සේ තියෙන පිංවත්නි මහ පුදුමාකාර උණුසුමක් එක්ක සැනසීමක් විතරයි ඊයේ පෙරේදත් මම කන්නාඩියක් ගාවට තකාණියක හදිසිය ගිහිල්ලා බලනකොට මතක් වුණා පේසයන්හද ඇත්තටම ඔබ මහාන වෙලානි කියලා ඊයේ පෙරේදත් අලුත් වගේ තාම මදුරුවෙක්වත් මදුරුවෙක්ටවත් කන්න බෑ මේකෙන් අපි හරියට පොරෝගෙන සතපුනහම ඕගලංගෙ බෙච්චි කොටයිනේ ඔළුව පොරවනකොට කකුල් එළි කකුල් පොරවනකොට ඔළුව එළි මේක එහෙම නැහැ එක පැත්තක් ඇඳට දාලා අනිත් පැත්ත ඇඟට දා ගන්නත් පුළුවන් දිගයි අපිට යන යන තැන කොට්ට මෙට්ට ගෙනියන්න ඕනේ එක සිවුරක් දෙකට නැවුවා තියාග දැන් අපි රට යනකොට මම විදේශගත වෙනවා නේ සමහර බණවලට එහෙම යනකොට මේ අහනවා මේ මුකුත් බෑග් නැහැ මොන බෑග්ද මොනවාද බෑග් වල දාලා අපිට ගෙනියන්න තියෙන්නේ විදේශගත පාත්තරයි මේ සිවුරයි අනිත් සිවුරයි ෆෝන් එකයි චාර්ජරේ ඉතින් පාත්තරේ අරියාම සිවුර දැම්මා පාත්තරේ ඇතුළට සිවුර දාලා ඒක උඩින් චාර්ජරෙත් දාලා ෆෝන් එකක් දැම්මට පස්සේ මුකුත් නෑ පාත්තරේ විතරයි ගෙනියන්න තියෙන්නේ අහනවා බෑග්ස් නෑ ඔය මට හොද්දර මතකයි ඩුබායි ගිය වෙලාවක ඔයා දවස් කීයකටද මෙහෙ ආවේ මං කිව්වා 28කට ඉතින් කොයාගේ ඇඳුම් මං කොහේ ඇඳුම් නෑ මෙච්චරයි තියෙන්නේ මේ දෙක දවස් 28කට ඒ මිනිස්සේ දැන් නැති අපි මේ නාන්නේ කන්නේ බොන්නේ නැති මිනිස්සු කියන්නේ ඒක තමයි පැවිද්ද මාර්ම සැනසීමයි සැප නෙමෙයි සැප නැහැ සැප කියන්නේ එකක් සැනසීම කියන්නේ එකක් දැන් ඕගොල්ලෝ සැප හොයනකොට පැදුරේද සැප තියෙන්නේ මෙට්ටේද සැප තියෙන්නේ මොකේද සැප තියෙන්නේ සැනසීම තියෙන්නේ පැදුරේද මෙට්ටේද ආන්දනකද හිර වුණා. දැන් ඕගොල්ලෝ සැප හොයන්න කියලා පැදුරු රිජෙක්ට් කර කර මෙට්ට හොයන මහන්සියකනේ ඉන්නේ. අපිට පිංගනි අපි සැප හොයන්නේ. අපි හොයන්නේ සැනසීම. ඒ නිසා අපිට පැදුරත් සැනසීමයි මොකද්ද? මෙට්ටෙත් සැනසීමයි. සන්තුට්ටිකෝ. සල්ලහුක වුත්ති සහල්ලු ගති පැවතුම්. සුබරෝ පහසුවෙන් පෝෂණය කරන කරණීය මෙත්ත සූත්‍රයේ බුදුහාමුදුරෝ කියපු ගුණ ඔක්කොම අපි ගා. ඕගොල්ලෝ පැදුරටයි මෙට්ටටයි රණ්ඩු වෙවි ඉන්නවා. අපි ගල් කුළු වලත් සැතපීරා තියෙනවා. ගල් ලෙන් වලත් සැතපීරා තියෙනවා. පැදුරු වලත් අදටත් මගේ කුටියෙත් මම සැතපෙන්නේ පැදුරක. හැබැයි මතක තියාගන්න ලෝකේ හොඳයි කියලා සම්මත ලොකුම හෝටල් වල මෙට්ට වලත් සැතපීරා තියෙනවා. මට මගේ කුටියේ තියෙන පන් පැදුරෙයි ඒ හෝටලේ තියෙන මෙට්ටේ දශම මාත්‍රක වෙනසක් නෑ දෙකේම එලවන්නේ එකම සනසීම සනසීමයි මට ඔගොල්ලෝ කියන්නකෝ ගිහි ජීවිතේ සනසීමයිද කියලා මාත් එන්න ගිහි ජීවිතේට එන්නද මේ බලන්න ඔගොල්ලෝ මගේ අම්මලා තාත්තලා කියලා හිතන්නේ මං අහනවා අම්මේ ඕගොල්ලෝ නම් එන සැපෙන් සනසීමෙන් ඉන්නවා කියලා මට හිතෙනවා මටත් දැන් හිතෙනවා මම මේ විඳින සනසීමට වඩා ඔගොල්ලෝ ගාව සනසීමක් ඇති කියලා මම ගිහි වෙලා එන්න ඔයගලත් එක්ක ඔය සැනසීම භුක්ති විඳින්න මොකද කියන්නේ එන්න කියනවාද එපා කියනවාද ඇයි ඔයගලෝ ඉරිසියයිනේ මම ඔය සැනසීම විඳී කියලා ඔයගලන්ට ඉරිසියාවයිනේ ඇයි එපා කියන්නේ දැක්කනේ හාමුදුරනේ ඇත්තම ඔබ වහන්සේ ගත කරන ජීවිතේ සැනසීමයිද නැද්ද
ඒ සනසීම නිසා උපදින සැපය අපි විඳිනවා බ්‍රහ්මයේ ප්‍රීති ආහාර කරගෙන ඉන්නවා වගේ ඕගොල්ලෝ පින්ගන්නේ මේ ගිහි ජීවිතේ මේ ඉපදීමත් එක්ක කිසිම මිනිස්සෙක්ට මේක සැපය ලවන්නේ මේ මායාවේ අම්බලමේ එනකොටත් නැප්පින් කෑල්ලක්වත් නැතුව ඇවිල්ලා යනකොටත් නැප්පින් කෑල්ලක්වත් නැතුව යන්න වෙන මේ මේ తాවකාලික ජීවිතයට ඕගොල්ලෝ පිස්සු හැදිලා වගේ ආදරය කරන්නේ කොහොමද කියලා මම හතර අතේ කල්පනා කරනවා කොහොමද හත්වලාමේ බණ ඇහිලා නැත්තම් හා අපි බණ කියලා නැත්තම් හා මෙච්චර බණ කියලා බණ ඇහිලා තියෙන වෙලාවක තාමත් ඕගොල්ලෝ මේ කුඹුරු පස්සේ මිනිස්සු පස්සේ දුවදුව ඉන්නවා නම් ඒ මොනවද හොයන්නේ යන්නේ රයිට් ගිහිල්ලා බලන්නකෝ මම කියපුවා හම්බ වෙන්නේ නැද්ද කියලා ගිහිල්ලා බලන්නකෝ පින්වත් පෙදි මතක තියාගන්න ඒ නිසායි මේ ඉපදීමත් එක්ක තියෙන ලෝකයේ දුකක් ඉපදීම නැති කරන නිර්වාණය සපක් කියලා බුදුහාමුදුරෝ දේශනා කළේ ඔබට ඕනනම් පුළුවන් මේ අද මේ පාර කිව්වේ නැහැ පාර කිව්වේ නැහැ නිකම් මේ තත්වයේ විතරයි කිව්වේ මෙන්න මේ බැමි ගලව ගන්න පුළුවන් කොහොමද ගලව ගන්න රයිට් ඒක කියන්න මේ වෙලාව නෙමෙයි ඒක කියන්න මේ වෙලාව නෙමෙයි ඒක කරන්න ඕන නම් මම ඕන තරම් බණ කියලා තියෙනවා පිංගන්නි මේකෙන් ගැලවෙන පාර භාවනා කොච්චර කියලා දීලා තියෙනවා භාවනාවක් ඉගෙනගෙන මේ හන්න ක්‍රමේ පෙත්ත අහගන්න ඔය ලෙඩේ හොඳ වෙන බෙහෙත් එක තමයි මේක හරි හමං හාමුදුරුව කෙනෙක්ගෙන් හරියට හරි හමං හාමුදුරුව කෙනෙක්ගෙන් කියන්නේ මම මේ එහෙම හොයන්න නෙමෙයි නමුත් මේ චතුරාර්ය සත්‍ය දන්න පටිච්ච සමුප්පාදය දන්න සූවිසි ප්‍රත්‍ය කොහොමද ප්‍රත්‍ය වෙන්නේ කියලා දන්න අඩුම පළවෙනි ධානයේ වෙනකන්වත් නිර්වුල් කර්මස්ථානයක් තියෙන උදයවේ භංගානුපස්සනා බයතුපට්ඨාන ආදීනවානුපස්සනා නිබ්බිදානුපස්සනා මුංචිත කම්මිතා පටිසංකානුපස්සනා සංකා රූපේක්කා සත්‍යානුලෝමික කියන විදර්ශනා ඥානය නතපත ගාල කියවලා හරි තියෙන මේ භවනාව ගැන දන්න ස්වාමීන් වහන්සේ හැමෝම දන්නේ නැතුව ඇති පිළිගන්නේ ඒ ඒක හැමෝටම දැන් උදාහරණයක් හැම විහාරස්ථානයකම ස්වාමින් වහන්සේලාට මේක ඉගෙන ගන්න අවස්ථාවක් නැහැ උන්වහන්සේලා ඒ පැත්තෙන් ශාසනය රැකලා දුන්න නිසා තමයි අපිට ඈතකට ගිහිල්ලා පිළිවෙත් පුරලා මේක ඉගෙන ගන්න පුළුවන් වුණේ මේ ශාසනය ඇවිල්ලා දෙතුන් පැත්තකින් මොගලන් මහරහතන් වහන්සේ ඍද්ධිම තුන් අතර අග්‍රස්ථානිය ලැබුවට සරියුත් මහරහතන් වහන්සේ ඍද්ධිම තුන් අතර අග්‍රස්ථානිය ලැබුවේ නැහනේ දූතහංගදාරින් අතර අග්‍රස්ථානයේ දෙනම වහන්සේටම හම්බුනේ නෑනේ ලස්සනට බණ කියන කටහඬ තියෙන හාමුදුරුවෝ කියන එකේ කාටත් හම්බුන්නේ නෑනේ එහෙම ඇවිල්ලා වෙනස් මම කියන්නේ මේ මාර්ගය දැනගත යුතු නම් නිර්වාණය ගැන භාවනාවක් කියලා දෙන භාවනාවක් කියලා දුන්නු භාවනාවක් දන්න භාවනාවක් කරන කොහේ හෝ මේ නැත්තම් බුරුමෙට හරියන්. ඒ නැත්තම් ඇමරිකාවට හරියන්න. මම කියන්නේ තමන්ට කල්යාණ මිත්‍රයෙක් ඕනේ මේ බැමි ගලව ගන්න උදව් කරන්න. ඉතින් ඔබට කරන්න තියෙන්නේ පොඩි දෙයක් බුද්ධ ශාසනය හැසිරෙනවා කියන්නේ මහලු කොට උදේ ඉඳන් හවස් වෙනකම් පන්සල ඇවිල්ලා උදළු ගාන එක නෙමෙයි. වෙසක් සතියේට ලයිට් පැල් එල්ලගෙන කූඩු එල්ලගෙන ඒක වටේ නටන එක නෙමෙයි. වෙසක් දවසට පොසොන් දවසක ඩීමෝ බට් එකේ පිටිපස්සෙන් ගල පොසොන් බලන්න ගිහලා තොරන් බලන්න ගිහලා සින්දු කීකේ නටන එක නෙමෙයි බුදුදහම. බුදුදහම නම් මෙන්න මේ බැමි ගලව ගන්න තමන් යම් කිසි ප්‍රතිපදාවක නිරත වෙන එක යම් කිසි භාවනාවක් වඩන එක. අන්න දැන් ඔබ බලන්න හිතට අවංකවම කියන්න හාමුදුරුවනේ අපි ඔය බැමි ගලව ගන්න එක්තරා භාවනාවක් දිගින් දිගටම වඩාගෙන ඉන්න ගමන් ඉන්නේ. කොහොමද බලන්න එහෙම කෙනෙක්ට උස නිකම් මේ භාවනාවක් නෙමෙයි ඔහින් මෙහින් ඇහිඳ එම් මෙහි හරි හමං විදර්ශනා භාවනාවක් සතිපට්ඨාන කර්මස්ථානයක් අරගෙන මුලින් ඉඳන් අගට තේරුම් අරගෙන වැඩන හැරිලා බලන්න ආපහු හැරිලා බලන්න කවුද ඉන්නේ කියලා ඉතින් අපෙන් ආන වෙවිල මාර්ගඵලලාභී ඉන්නේ කොහින්ද බිහිවෙන්නේ කුකුල් කොටු වලින් තමයි බිහිවෙන්න වෙන්නේ ප්‍රතිපත්තියේ යෙදෙන්න පස්සේ පසුතැවෙන්න එපා බුදුහාමුදුරුවෝ කියනවා ඒතානි රුක්ක මූලානි අන්න රුක්මුල් තියෙනවා ඒතානි සුඤ්ඤාගාරානි ඒතානි අරඤ්ඤානි ඔන්න ආරණ්‍ය තියෙනවා රුක්මුල් තියෙනවා සුඤ්ඤාගාර තියෙනවා යන්න ජායත ගිහිල්ලා භාවනා කරන්න ධානය වඩන්න මා පමාදෙත්ත ප්‍රමාද වෙන්න එපා
මා පච්චා විප්පටි සාරිනෝ දැන් ප්‍රමාද වෙලා පස්සේ නිකන් අනේ අපිට බුද්ධෝත්පාද කාලේ අතෑරුණානේ අනේ අපිට තරුණ කාලේ මේවා කරගන්න බැරි වුණානේ කියලා විපිලිසර පසුතැවිලි වෙන්න එපා මා පච්චා විප්පටි සාරිනෝ අප්‍රමාදේන සම්පාදේත අප්‍රමාදීව මොකද්ද සම්පාදනය කරන්න කිව්වේ ප්‍රතිපදාවේ නිරත වෙන්න ඉතින් ඒක ගැන වෙනම දවසක කියලා දෙන්න ඕනේ හයි දවසක බරක් හරි කියන අවස්ථාව ලැබුණොත් මම ජීවිතුන් අතර ඉඳලා ඔබ ජීවිතුන් අතර හිටියොත් අතරමඟ කරදරයක් නොවි ඒකත් කියලා දෙන්නම් පුළුවන් විදිහකට ඇතිද හරි වෙලාව ඉක්මලා තියෙන නිසා මම තවත් ධර්ම දේශනාවකට වැඩම කරන්න ඕනි ඒසම මම කාලය ගන්නෙ නැහැ මෙතනින් මේ දේශනාව අවසන් කරනවා ප්‍රාර්ථනා කරනවා ඔබ හැම දිනෙකටම අනේ පිංවත්නි මමත් මේ ශාසනයේ ශ්‍රාවකෙක් ඔබත් මේ ශාසනයේ ශ්‍රාවකයෝ අපිට බුද්ධ සූර්ය පායලා තියෙන්නේ කරුණා කරලා කණා මෙදිරි එලිවලින් එලි බලන එක නවත්තලා එලියට ඇවිල්ලා මේ බුදුහාමුදුරන්ගෙන් ප්‍රයෝජන ගන්න අනේ අපරාදි නැත්තම් මගේ පිංවතුලට සසරට වැටිලා අනන්ත ප්‍රමාණ දුක් විඳින්න වෙයි ඒ ගැන මට ඔබෙන් එක සබම් කෑල්ලක්වත් පිරිකර එපා මම අපි මේ පිරිකර බලාගෙන මම කියන්නේ නැහැ एक एलपनी तक पूज कर नमुत मेटिक तेरूंग पुलवन बुद्धोत्पाद काली प्रयोजन अरगिन इतर वेलाय अम सेनसे अपि सेनजित सासने उबटत्ते सेनसे मुदाकर मे हेम वाय प्रार्थना करन बसियलु दिनाट उतुम चतुरारि सत्य धर्मी सोसेम बोध कर गन्नट मे सियलु मुकुसल हेतुवेवा पारमीवेवा අද දවසේ මේ උතුම් ධර්මදේශනාව සිද්ධ කරන්නේ අපේ ප්‍රියන් නිලෝ ශතකෝරළ පින්වත් සහෝදරයා විසින් බොහොම ශ්‍රද්ධාවන්ත මං හිතන්නේ සුජාත පුත්‍රකට පෝයකටම පවා ඇවිල්ලා සිල් සමාදන් වෙලා බොහොම අමාරුවෙන් ආසාවෙන් පිළිවෙත් පුරන අපේ ඒ ආදරණීය වාසනාවන්ත පින්වන්ත තරුණ පුතා අද දවසේ මේ පින්කම කරන්නේ විශේෂයෙන්ම වයඹ සහ උතුරුමැද පළාත් ප්‍රධාන අධිකරණ සංඝනායක කිරිතිරිම් මැඩිල්ල ශ්‍රී ශිපතනාරාම විහාරාධිපති අවසරයි නායක ස්වාමීන් වහන්සේ නමසීපත් කරන්නට උක්වත්තේගම පියනන්ද නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා උපදේශ සහ සියලුම සංවිධාන කටයුතු මැද ඉතින් ඇත්තටම ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මේවට බොහොම උපකාර කරනවා මේ වගේ ලස්සන ධර්මශාලා හදලා විහෙර විහාර හදලා මට ඇවිල්ලා මේ බණ ටික කියලා යන ඔබට ඇවිල්ලා මේ බණ ටික අහලා යන උන්වහන්සේලා කරපු කැපකිරීම උන්වහන්සේලාගේ අත්ලක් අතගාලා බැලුවොත් තියෙන කරගෙට පොඩි නෑ ඒ නිසා අපි ප්‍රාර්ථනා කරමු පළමුව අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලාට තව තවත් මේ සසුන් කෙත අස්වද්දන්නට දායක කාර්කාදීන්ට පිහිට වෙලා නිවන් මගෙල් පෙරලි කරලා දෙන්නට ඔබ වහන්සේලාටත් නිදුක් නිරෝගී භව කෙලවර උතුම් චතුරාර්ය සත්‍ය ධර්මිය සුවසේම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු ඒ වගේම අපේ ප්‍රියන් නිලෝ ශතකෝරළ මහත්මයාගේ මීට අවුරුදු 22කට කලින් කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරයකින් මිරමිය ගිය එච්.ඒ. ගුණරත්න රණවිරුවාට පින් අනුමෝදන් කිරීමට ඒ වගේම සමරපාල පියාණන්ට නැගෙනියට සීයාට දයාපාල බාප්පාට සහ පවුලේ මියගිය සියලු දෙනාට පින් අනුමෝදන් කිරීමට මියගිය පාඨශාලාචාර්යනි තිලකා පෙරේරා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාට සෞදියේ වාසය කරන පద్මලත ඇතුළු පවුලේ සියලු දෙනාට දේශකයන්න් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තුෙන් අද දවසේ මේ පින්කම සිද්ධ කරනවා ඔබට මේ පින්කම සිද්ධ කරන්නට මේ ස්ථානයට ඇවිල්ලා මේ දේශනාව පටිගත කරලා ලක්වැසි ලෝවැසි හැම දිනෙකටම ශ්‍රවණය කරන්නට අවස්ථාව සැලසපු අපේ දිදුල නාලිකාවේ ගෞරවනීය අනුශාසක ස්වාමීන් වහන්සේලා කාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනාටමත් ඔබ සියලු දෙනාටමත් නමින් මිය පරලොව යන්නට යෙදුණු ඥාතීන් මේ පින් අනුමෝදන් කරගෙන පරලොව සැනසෙත්වා උතුම් නිවනින් සුවසේම නිවේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරනවා එවගේම ඔබ සියලු දෙනාට තුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසීම අවබෝධ කරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් නිවිල යන්නට මේ කුසල් පාරමී වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. වෙහෙර විහාර ගම්දන වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා බඹුන් බඹලොව සැනසෙත්වා උතුම් නිවනින් නිවේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. දෙවියන්ට පින් අනුමෝදන් කරමු දේශනාව අවසන් කරන්නට. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු මං පරන්ති හැම දිනකම සම්මා සම්බුදු සරණයි ද්වේෂක්ඛයෝ